සුබ දවසක් මගේ යාළුවා හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. අද නම් අරගෙන ආවේ පුංචි vlog එකක්. ඉතින් අපි ළඟදී ගියා නාන්න ගඟකට. ඉතින් මේ දවස් රස්නනේ ඒක නිසා ගොඩක් වෙලාවට අපි නාන්න යනවා. ඉතින් ඒ නාන්න ගිය දවසක ගත්ත පුංචි vlog එකක් තමයි මම අද ඔයාලට අරගෙන ආවේ. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් මම වීඩියෝ එක ඉස්සරහදී විස්තර කියන්නම්. ඉතින් මෙතෙන්ට ආවේ තව ෆැමිලි එකක් එක්ක. අපි ඉතින් මුලින්ම කතා වුණා ගංගාවට ගිහිල්ලා බාබකියු දාමු. එතකොට නාන්න කරන්න හැමදේටම ලේසියිනේ. ඉතින් ඒක නිසා අපි හැමදේම ලෑස්ති කරගෙන උදේම මෙතෙන්ට ආවා. ඉතින් පොඩි අයටත් විනෝද වෙන්න පුළුවන් වතුරේ. ඒක නිසා ඉතින් අපි ගොඩාක් වෙලා මෙතන ඉන්න බලාගෙන උදේම මෙතෙන්ට ආවා. බලන්න ඔයාලට පේන ඇති වතුර කොච්චර පැහැදිලිද කියලා. මම මීට කලිනුත් මේ හැරි වීඩියෝ එකක් ගෙනාවා. දැන් නම් වතුර හොඳටම අඩුයි. ඒ කියන්නේ රස්නේ කොහොමද කියලා හිතා ගන්න පුළුවන් නේ. වතුර හොඳටම අඩුයි. ඒ වුණත් කිසිම ජරාවක් නැහැ. හරිම පැහැදිලි. ඒ වගේම හරිම සීතලයි වතුර ටික නා. ඉතින් මෙතන එද්දී නම් හරියම නිදහසක් දැනෙනවා. සෙනඟ ගොඩක් නැහැ. ගස් කොළන් වල සද්දේ කුරුල්ලෝ කෑ ගහනවා. මාරව නිදහසක් දැනෙනවා. හිතට ඒ කියන්නේ හරියම නිදහස්. වෙලාවට ඉඳලා පොතක් කියනවා වගේ නම් හරියම ෂෝක් තැනක් කියලා. ඉතින් මම හිතන්නේ අපේ ජීවිතේ සතුට හොයාගන්න මහ ලොකු දේවල් ඕනේ. පුංචි දේවල් ගොඩක් තියෙනවා. ඉතින් මම කියන්නේ අපි ජීවිතේ විනෝද වෙන්න නම් පුංචි දේවල් උනත් ඇති කියලා. ඉතින් අක්කලා එනකොට එයාලා මේ බඩිරුව ගෙනල්ලා තිබුණා. ඉතින් මේ අපිට සල්ලවට නම් ගන්න ඕනේ නැහැ. මොකද මේ දවස්වල හැමදැනම මෙහි බඩිරුව තියෙනවා. ඉතින් වගා කරනවානේ මෙහි තෙල් ගන්න. ඒක හින්දා අපිට ඕන තරම් මේවා කඩා ගන්න පුළුවන්. අපිට නම් කඩා ගන්න වෙලාවක් තිබුණේ නැහැ. අක්කලා ඉතින් කඩාගෙන ඇවිල්ලා තිබුණා. දැන් අපි මේ ලෑස්ති වෙන්නේ ඒවා ටික තැම්බෙන්න තියන්න. ඉතින් මේ විදිහට බාබකියු දාලා අපි කට්ටිය කෑවා කාලා නාලා. ඉතින් ගොඩාක් විනෝද වුණා. විශේෂයෙන්ම ගොඩාක් වෙලා අපි හිටියා මෙතන කතා කර වතුර සෙල්ලම් කරා. මොකද අපි උදේමනේ ආවේ. ඉතින් ලොකු ප්ලෑන් නැහැ. හදිස්සියේ පුංචි දේවල් එකතු කරගත්තා. හදිස්සියේ ආවා. ඉතින් එතකොට හරිම විනෝදයි අපි යන ගමන. පුංචි ආනම් බඩගිනි වෙලා ඒගොල්ලෝ කනවා. ඉතින් අපිත් ඔහොම කාලා චුට්ටක් ඉතින් විනෝද වුණා මෙතන. තේරෙන්නෙම නැහැ මෙතන ඉද්දී. මොකද දැන් අපිට කලවරට එන්නෙත් ගොඩක් රෑ වෙනානේ. ඒක නිසා වෙලා යනවා කියන එක තේරෙන්නෙම නැහැ. දන්නේම නැතුව හවස් වෙලා ඉතින් ඊට පස්සේ දැන් අපි මේ කොමඩු කපනවා කන්න. හරිම රස කොමඩු තියෙනවා මෙහි. අනිවාර්යයෙන්ම කොමඩු නම් කනවා මේ දවස්වල ගොඩක් රස්නේ නිසා. ඉතින් වෙලාව යනවා තේරුණෙත් නැහැ. දන්නේ නැතුව හවස් වෙලා දැන් නම් අපි ලෑස්ති වෙන්නේ ගෙවල් වලට යන්න කියලා. මොකද ගොඩාක් වෙලා හිටියානේ. ඉතින් මෙතන ඉන්නකොට කාලය යනවා තේරෙන්නේ නැහැ. මේ වතුරට වෙලා ඉන්නකොට වතුර සද්ද අහනකොට ඉතින් මං හැමදාම වගේ ඔයාලට කියන්නේ පුළුවන් තරම් සබහාදාමට ලං වෙන්න, සබහාදාමට ආදරය කරන්න. ඒතකොට කවදාවත් වරදින එකක් නැහැ. ඉතින් වීඩියෝ ගැන මොකද හිතෙන්නේ කියලා කමෙන්ට් කරන්න. ආයෙත් දවසක අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් මෙන්නම් ඔයාලව හම්බ වෙන්න.